අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අදත් කොරෝනා මරණ දෙකක් සමස්ත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළට කොළඹ නගරෙන් කොවිඩ් ආසාදිතීන් වාර්තා වීම තවදුරටත් ඉහළයයි ඊයේ දිනේට 350ක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 5 දිනකටත් කොරෝනා කොළඹ ජනතාවට PCR ගෙදරටම පොලිසියේ කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 686 දක්වා ඉහළයයි බෝගම්බර වන්දනාගාරයේ PCR පරීක්ෂණ ආරම්භයි රැඳවියන් ආරම්භ කළ විරෝධතාවයත් අවසන් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලීන් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන යානා තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලීන් ස්වන් නිරෝධායනයට කොරෝනා නව වෛරසය ළමුන්ට තරුණ කණ්ඩායම් සහ මැදිවිය පුද්ගලින්ටත් වැළඳීමේ අවධානම ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි ආයතන තුලට කොරෝනා ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්න වසංග දොරක විද්‍යායකකේ ප්‍රධානී කියයි දීපවාලි සැමරීමට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් 2020 විසර්ජන පනත දෙවෙනි වර කියවීමේ විවාදය ආරම්භයි දිවයිනම ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරමුණ ලෙසට ජනපතිගෙන් උපදෙස් ප්‍රථමයෙන් දේශීය පුවත් අද දිනේ තුල තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා ඒ අනුව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර ඊයේ දින නව කොවිඩ් ආසාදිතීන් 635ක් හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 15350 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළේ COVID-19 වෛරස් ආසාදින වීම හේතුවෙන් සිදු වූ මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද දින වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ COVID-19 ආසාදිතයින් වශයෙන් හඳුනා ගැනීමෙන් පසු මුල්ලිරියව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දෙදෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලෙක්. එනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා තහවුරු කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතර යාම තහනම් කර තිබෙනවා. ඒ අනුව වැලිකඩ වැලිකඩ කාන්තා කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතර යාමට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ අතර ඊය රාත්‍රිය වන විට බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරසය ආසාදින වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 153ක් දක්වා ඉහළ ගියා. බන්ධනාගාර 7ක රඳවා සිටින රැඳවියන් 148 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු ඊට ඇතුළත් වෙනවා. මෙතර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලේ මත නැගී අද උදැසන විරෝධතාවයක් ආරම්භ කළා. බෝගම්බර බන්ධනාගාරයේ 800කට ආසන්න ප්‍රමාණයක් මෙවන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඉන් රැඳවියන් 30කට සහ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබුණා. එවන් තත්ත්වයක් තුළ තමන්ටද කොරෝනා වෛරසය ආසාදිනී වීමේ වැඩි ඉඩක් පවතින බැවින් තමන්ට ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධතාවේ නිරත රැඳවියන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අද දින බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම විරෝධතා අත්හැරීමට රැඳවියන් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කීප දෙනෙක් ඒගොල්ලෝ නිරෝධායන මධ්‍යස්ථානයේ නීති රීති වලට අනුකත වෙන්නේ නැතුව ඒගොල්ලොන්ට කොළඹ ස්ථාන වලට මාරු වීමට අවශ්‍ය බව පවසමින් වහලෙට නැගලා තිනවා. විශේෂයෙන් අද දින බෝගම්බර බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කිරීමට බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ගොස් තිබියදී මෙම රැඳවියන් මේ ආකාරයෙන් බෝගම්බර බන්ධනාගාරයේ වහලෙට නැගලා කටයුතු කරනවා. නමුත් කිසිම අවස්ථාවක දැන් අපිට ඔවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න බැහැ. මොකද මේක නිරෝධායන මධ්‍යස්ථානයක්. මේ වගේ කාර්යයන් කිරීමෙන් වෙන්නේ මේ නිරෝධායන කාලය තවදුරටත් දික් කිරීමට සිදු වෙන එක පමණයි. මෙතර බෝස බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් කීදෙනෙකුටද වෛරසය සදිනි වී ඇති බවට අද දින තහවුරු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දසවනදා අදාළ රැඳවියන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ඇතුළු 5 දිනකට COVID-19 වෛරසය අසදිනී වී ඇති බව සංවර්ධන නිලධාරි සේවා සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූර්යරාජ්‍ය මහතා පෙන්වා දුන්නේ මෙම තත්ත්වයේ හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශේෂ්ත්‍ර නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අවධානමක පසුවන බවයි. ඒ දිනෙදී පැලියකොඩ සහ මිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 625 දෙනෙකු වාර්තා වූ අතර විදේශගතව සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි තවත් දස දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව ඊයේ දින මෙරටින් ආසාදිතයින් 635 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතුරින් 264 දෙනෙකුම වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ හඳුනාගත්තු අයගෙන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් 378 දෙනෙක් පමණ බස්නාහිර පළාතෙන් තම අපි හඳුනාගත්තේ එයින් 253 දිනක්ම කොළඹ මහනගර සභා සීමාව තුළ වාසය කරන අය විදිහට අපි හඳුනාගත්තා. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවලදී මේ නිවෙස්වලම සිටින අය රෝග ලක්ෂණ තියෙන අය PCR පරීක්ෂා කිරීම සඳහා යොමු නොවෙන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණ සඳහා. ඒ නිසා කොළඹ මහනගර සභා සීමාව තුළ නිවෙස්වලට ගිහිල්ලා PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි COVID-19 රෝගය ආයතන තුල පැතිරීම අපි යම් කිසි ප්‍රවණතාවයක් දකිනවා. යම් කිසි පුද්ගලයෙක් ඒ ආයතනයේ පුද්ගලයෙකුට COVID-19 තියෙනවනම් ඒ පුද්ගලයා ආයතනයට පැමුණාම ඒ ආයතනය තුලදී නිසි සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරුනේ නැත්නම් ඒ ආයතනයේ සිටින අනිත් පුද්ගලයන්ට ඒ රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ තුලින් ඒ ආයතනය පුරාම ඒ රෝගය පැතිරෙන්න පුළුවන්. දිනෙදී පොලිස් නිලධාරීන් 74 දෙනෙකු කොරෝනා සදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා. මේ සියලු දෙනාම දැනට සතියකට දින 10කට පෙර නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගිය පොලිස් නිලධාරීන් අතරින් බිහි වී තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ නිසා එම පොකුර 90 පොකුර දැනට අක්‍රිය වෙමින් පවතිනවා. සෑම විටම එම ආසාදිතයින් බිහි වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණයි. සාමාන්‍ය රාජකාරී කරන නිලධාරීන් අතරින් කොවිඩ් ආසාදිතයින් බිහි වෙන්නේ නැහැ. එය තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන තිබෙනවා. 3000කට ආසන්න පොලිස් නිලධාරීන් නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන වෙමින් සිටිනවා. මෙතර කොළඹ මැනින් පොදු වෙළඳපළට අනුයුක්ත කාර්ය මණ්ඩලවල මේ දක්වා PCR පරීක්ෂණ වලට ලක් නොවූ පිරිස වලට සිය තොරතුරු දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. අදාළ පුද්ගලයන්ගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය කැටි පණිවිඩයක් ඔස්සේ දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. ගම්පහ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදිනි වීම හේතුවෙන් ගම්පහ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් නිවස තුළ නිරෝධායනයට ලක් කර තිබෙනවා. බලංකොඩ පින්නවල වලවවත්ත ප්‍රදේශයේ පුත්කලෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ ඔහුගේ බිරිඳ බැලීමට පසුගියදා එම පුත්කලයා කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති අතර ඉන් අනතුරු අනාවරණය වී ඇත්තේ බිරිඳටද වෛරසය ආසාදිනි වී ඇති බවයි. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහංගම මහතා පවසනවා. වෛරසය ආසාදිනී වූ අදාළ පුත්කලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පැලියගොඩ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ COVID පොකුරේ ආශ්‍රිතයෙකු බවයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ. නිරෝධායන නීති රීති වලට අනුකූලව හික්කඩුව ප්‍රදේශයේ විවාහ මංගල උත්සව පවත්වාගෙන යන නීති පිළිබඳ සොයා බැලීම සඳහා හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ දින පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. චයින හබ ඉංජිනේරින් සමාගම මගින් කොළඹ 13 ප්‍රදේශයේ සිදු කරගෙන යනු ලබන ව්‍යාපෘතියක සේවයේ නියුතු චීන ජාතිකයින් සිව් දෙනෙක් සහ මෙරට සේවකින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නවතැන්ගෙන තිබුණේ කොළඹ වරාය නගර ඉදිකිරීම් භූමියේ පිහිටා ඇති තාවකාලික ගොඩනැගිල්ලකයි. එම ආයතනයේ සියලු සේවකින් PCR පරීක්ෂණ සඳහා ලක් කළ අවස්ථාවේදී එම ආසාදිතින් හමු වී තිබෙනවා. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පොර්ට් සිටි පැවසුවේ එම ගොඩනැගිල්ලේ නවතැන්ගෙන සිටින්නේ කොළඹ 13 ව්‍යාපෘතියේ සේවකින් පමණක් බවත් ඔවුන් සහ කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය සේවකින් එකට මුසුනවන බවයි. එම ආසාදිතයින් හඳුනා ගැනීමෙන් පසු නවතැන පිහිටා ඇති ගොඩනැගිල්ල හුදකලා කළ බවත් එම ස්ථානයට දැඩි සංචරණ සීමා පනවා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. කොළඹ පොර්ට් සිටි ප්‍රධාන ව්‍යාපෘතිය කටයුතු මෙවැනි විට සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම සමාගම ප්‍රකාශ කළේ.
මෙතර එළඹෙන නොවැම්බර් මාස 14 සහ 15 යන දෙදින තුල දහවනියට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී MJD ප්‍රනන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නොවැම්බර් මාස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය දහවනිය වන බවයි. ඒ අතර සියලු කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශීය වශයෙන්ද එදින දුම්රිය දහවනිය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. कोविड वायरस वेलंदी में सबैलेसम वियकुसत्ते पुद्गलीन पस देनेकु उपमनक बव युद्ध हमुदापति लुतिनेंट जनरल शवेंद्र सिल्वा महता पवसनवा अद कोलंब दी पेवती उत्सवकिन अनतुरुव माध्यमेत अदहस दक्कुमिन युद्ध हमुदापतिवरया वेडिदुरटत प्रकाश कले कोविड एक रोगियकु हो रटतुर सिटीनम एय भयानक तत्वयक बवई पसुगिय दिन कीपेदी सैम दिनकम वगे एक पुद्गलेक हो मरणेट पत्तुन अवस्था दकिन अपि अभी प्रथम वता अभी दैक्का तुंदा पमन आसादित्यान स्वागन अवस्थावेदी अभी हिडिया सामान्य धातुन देने कितर मारने पातुना मेवनी सुविशेष विशाल संख्या वक आसादिने में तत्व बलुअम एत समगामीव यम किसी प्रमाण्यक मे आकार अदेन मारने पातला दिबेनो मे वेदगात्म कार्यवाणे हे मारने पातुन अतरे मेवन तेक् वार्तावन सौख्यमात्यांश लेखम तुम अपट पवसु पारिधि पास्तने पमनाई कोविड के न आसादने पमनक मियगी आयवलून इतरु आयवलून मियगोस तिबेन्ने वेनकुत निदंग रोग संबंधें पेलेमेन सिटी आयवलून समहार अवस्थावलदी दंग ईये दिनेदी पेरेदा दिने विशेषमे दक्का एंदांगल्टम वेला इन्न आकारे पिलिका रोगेकिन ए वगे कट्टियक එකෙනෙ දෙන්නෙක් මිය ගොස් තිබුණා. උදකලා කරා තිබ්බත් ගෙලන් රතයක් ගෙන්නගෙන රෝහලක් වෙත ගෙන යෑමේ ක්‍රමවේදයක් හදලා තිබෙන රටක ඒ පුද්ගලයා හෝ යම්කිසි පුද්ගලයෙක් හෝ ඒ පුද්ගලයා සමග සිටින පවුලේ නිවසේ ඒ අයවලුන් මතක තබා ගන්න ඕනේ මේකෙන් හැවිච්ච හැම එක්කෙනාම මරණ තත්ත්වයක් නෙමේ තිබෙන්නේ. හැබැයි මේ ආසාදිතයන් වාර්තාවන සංඛ්‍යාවන් වැඩිවීමද අපි දකින්නේ එක තැන විශාල සංඛ්‍යාවක් වාර්තාවන තත්ත්වයන් තිබෙනවා. කොවිඩ් කියන ගිතාමත් භයානකයි. कोई देख पुद्गले खो रटे ही नौ नम बयान कर कमन है इक्या न बह कोई तीना ताकल अपितागन नौ ने बयान कराई अवधानम तत्त्व बेरहरु इतिंग एक न है कि अन्य बह काट वाते देख हिंदा कोविड रटेंग तुरंग करनो तुरु तत्त्व अवधानम किन वचन तमाह पिट बावी तागरण रे මෙවැනි විට බැදිවියේ පුද්ගලයන් COVID-19 ආසාදනය වීම හේතුවෙන් ව්‍යායාමයේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඉදිරි මාස එකහමාරක වගේ කාලය තුල ඉතාම නරක තැනකට මේ වසංගතයේ ගමන් කරන්න ඉඩකඩ තියෙනවා විශේෂයෙන් යුරෝපීය රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ පවතින තත්ත්වය තවත් සංකූල වෙන්න සංකූලතා වැඩි වෙන්න සංකීර්ණ වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. අද වෙනකොට ලෝකයේ පවතින ප්‍රවණතාවය තමයි අපි මුලින් කතා කළේ වැඩිහිටියන්ට තියෙන අවදානම ගැන. නමුත් අද වෙනකොට තරුණ සහ ළමා ජනගහණයට මේ හරහා තියෙන අවදානම් පිළිබඳ ලෝකේ පුරා කතා වෙනවා. ඒතකොට දැන් අපෙත් මුලින් තිබුණේ අපේ මරණ සංඛ්‍යාව වගේම රෝගීන් ගණන වැඩි ගත්තාම विशेष संकुलता ऐतिवेच पिरिसें वैडी प्रमाणयक वयस्कत वंतमय अपे मुलिंग वार्ता हुनी नमु दें अपि यम प्रवणताव्यात् दकिनो सामान्यं अवुरुदु 40 50 वगे मेदी वयसे आयगे हृदयाबाध हेतुवेन सह वेनत् हेतुवेन कोविड संकुलता सह मरण सिद्ध वेन स्वभावय लोके मे सिद्धवेने सिद्धिदामे एहेम नत्तम मे क्रमवेदय लंकावटत् कालयत् समग कांदुवीमे प्रवणताव्यक् अपि दकिनो 11000कट वैडी 11233क रोगी पोकुरक् ईये वेनकोट निर्माणय वेला तियेनो समस्त रोगीन् පාලොස් දහය සීමාවෙක් මෝලා තියෙනවා. ඒ නිසා මේ ඊයේ දවස් තුල විතරක් රෝගීන් 625ක් විතර වාර්තා වුණා. ඊයේ දවස් තුල විතරක් මරණ 5ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. එන සමස්ත මරණ ගාන 46ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතන මේ තියෙන තත්ත්වයත් එක තමයි මේ රෝගී පොකුරු නිර්මාණය වීමේ ස්වභාවයක් අපි දැක්කේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම කිව්වේ මේ අලුතෙන් නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙන රෝගී පොකුරු කල්තිය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. සමස්තයක් විදිහට මේ රෝග තත්ත්වේ රට තුල පාලනය කරන්න. ඒ වගේම තමයි අපි හොඳ වෙච්ච සංඛ්‍යාවත් දවසින් දවස අපි වැඩි වෙමින් තියෙනවා. ඒ සුබවාදී පැත්ත ගැන අපේ වැඩිපුර අවධානය යොමු වෙලා තියෙනවා අඩුයි කියලා අපි හිතන්නේ. අපි ගත්තාම සමස්තයක් විදිහට රටේ මේ වෙනකොට රෝගීන් 15000ක් වාර්තා වෙනකොට 10000කට වැඩි ප්‍රමාණයක් හොඳ වෙලා ගෙදර ගිහිල්ලා. ඒක සමස්ත වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 68%ක් විතර ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්. ඉදිරියේදී මේ 68 කියන එක 70%ට එහා පැත්තට ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. අපි මේ අලුතෙන් හඳුන්ලා තියෙන මාර්ගෝපදේශත් එක්ක මේ මාර්තු අප්‍රේල් මාසයේ තිබුණු තත්වයට වඩා බරපතල තත්වයක් තමයි අපිට මේ මොහොතේ මුණ දෙමින් සිටින්නේ. මරණ සංඛ්‍යාව ගත්තාම මරණ වාර්තාවන ප්‍රමාණය වැඩි වීමක් තියෙනවා.
ලෝකසෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන කාරණයක් තමයි තීන්දු තීරණ ගැනීමේදී මේ රෝගය ව්‍යාප්ත වීමට අවදානම තියෙන කුඩාම පරිපාලන ඒකක නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රදේශ සඳහා අවශ්‍ය සංචරණ නීති සීමා නීති පනවන්න කියන කාරණේ තමයි ලෝකසෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ වගේම අපි මේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේදී අපි වැදගත් වන කාරණයක් තමයි අපගේ බෝ නොවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ විශාල අවධානයක් මේ වෙලාවේ යොමු කරන්න ඕනේ. අපි මේ මරණ පිළිබඳ සමාලෝචනය කරලා බලුවද්දී පේන කාරණයක් තමයි බෝ නොවන රෝග තියෙන පිරිස් සඳහා තමයි මේ මරණ වැඩි වශයෙන් සිද්ධවන්නේ. නිරෝගී තරුණ අයට වඩා බෝ නොවන රෝගයකින් පෙළෙන අය මේ මරණ සඳහා ගොදුරු වෙන බව පේන්න තියෙන කාරණයක්. එළඹෙන දීපවාලි උත්සව සමයේ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙතර සංචරණ සීමා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන් යානා යොදවා අදාළ සීමා උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනේදී සංචාරණ කටයුතු මෙතරම්ම සීමා කර තිබියදී සමහර ප්‍රදේශවල ඔවුන් නිවාස වලින් පිටතර සංචාරණය සිදු කරනු ලැබුවා. ඒ වගේම මහල් නිවාස පහක් සම්පූර්ණයෙන්ම නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම මහල් නිවාස ආශ්‍රිතවත් යම් යම් ක්‍රියා සිදු වන බවට වාර්තා වී තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදුවීම නිසාම අද දිනේදී විශේෂ තීරණයක් ගන්නු ලැබුවා. හුදෙකලා කරන ලද ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ඩ්‍රෝන තාක්ෂණිය උපයෝගී කර ගනිමින් සිදු කිරීමට විශේෂයෙන්ම මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් අමුදාවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. යම් කෙනෙක් එම සංචාරණ සීමා එවැගේම නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඩ්‍රෝන කැමරා මගින් ලබා දෙන දත්ත අනුව ඒ අවස්ථාවේම විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ කණ්ඩායම් යොදවා අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ මෙහෙයුම අද සවස් කාලයේ ආරම්භ කර ක්‍රියාත්මක කරනවා. බස්නාහිර පළාතෙන් පිටවීම ලබන ඉරිදා රාත්‍රිය වනතුරු තහනම් කර තිබෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා. යම්කිසි කෙනෙක් මෙම නියෝගය නිකුත් කළාට පසු අද දින උදෑසන සිට ලංකාවේ වෙනත් පළාතකට පැමිණලා තියෙනවා නම් බස්නාහිර පළාතේ ඉඳලා ඒ අය ගැන පරීක්ෂා කරන්න කියලා. එහෙම කවුරු හරි කෙනෙක් පැමිණලා තියෙනවා නම් නිසි අවසරයක් නොලබා විශේෂයෙන්ම ඒ අය යම් නිවසක නැත්නම් නවාතැන් පොලක විවේකාගාරයක ඉන්නවා නම් ඒ අය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන එම ස්ථානයේම දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඉන් පසුව ඔවුන් නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ මහනුවර මාර්ගයේ බස්නාහිර සහ සබරගමු පළාත් මායිම් වෙන්වන දංගෝ විට හැලකල පොලිස් මුරපොලේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැමිණියා. එහිදී රාජකාරී නිරත පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් කට්ටලද මෙහිදී ප්‍රදානය කරනු ලැබුවා. කොළඹ සහ කළුතර අවට ප්‍රදේශ කිහිපයක පොලිසිය විසින් වාහන පරීක්ෂා කිරීමට කටයුතු කළා. මෙතර ගාල්ල සිට කොළඹපළා දහවනේ වූ දුම්රියවල මගින්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී රජ විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකාරයටම බස්නාහිර පළාතෙන් පිටතට බස් රථ ධාවනය කිරීම අපි සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. දුර සේවා බස් රථ කොළඹ බස්නාහිර පළාතට පැමිණීමත් බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමත් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ලබන සෞඳාවනතෙක් ලබන සෞඳාවන විට නැවත කාර්යාල ප්‍රවාහනය සඳහා මෙම බස් රථ දුර ගමන් සේවා බස් රථ නැවත ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයටම සෞඛ්‍ය උපදෙස් මත අපේ බස් රථ ධාවනය සිදු කරගෙන යන්න. හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. මේ ලොක්ඩවුන් එකක් කිරීමේ පරමාර්ථය වන අර සංචරණ සීමා කරලා අපි මේ රෝගයේ තවත් මේ ප්‍රදේශවලින් එළියට පැතිරීම වළක්වීම අපිට ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ප්‍රදේශවලට මොන හේතුවක් නිසා හෝ ජනතාව පාලනයකින් තොරව ඇතුළු වෙනවා හෝ පිට වෙනවා නම් ඉතින් මේ තත්ත්වය මං හිතනවා අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. ලැබෙන්න ඕන මේ සහයෝගය ලබා දුන්නොත් මං හිතනවා අපිට ඉදිරි දින කීපය ඇතුළත මේ ලොක්ඩවුන් කරපු කලාපවලිනුත් ප්‍රමාණය සීමා කරන්න පුළුවන්, සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් වෙයි.
අද දිනේ තුල මේ වන විට මෙරටින් ඩබ් කොරෝනා ආසාදිතින් 277ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 15627 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ රජයේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මෙම විසර්ජන පනත මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත් මේ වෙනතෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මත ගිණුම් හතරක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව අපරාජ්‍ය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි. ඒකට ඇති රජය 20 වර්ෂ සඳහා විසර්ජන පනත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු ඒ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.6% විනාඩියක් ගණන ලබන බවද පෙන්වා දෙනවා. අනපේක්ෂිතව දෙවන රැල්ලේ බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.03% තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටීමට හැකි ප්‍රධාන හේතුව අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අපමණක් කළ යුතු නැහැ. ගමේ කතාවක් තිබෙනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. මේ එක අවුරුද්දක ප්‍රගති වාර්තාව බලනකොට ඉතිරි අවුරුදු 3-4 පහ ගැන අනාවැකි කියන්නට ශාස්ත්‍රකාරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එදා නිර්මාණය කරපු සෞභාග්‍ය දැක්ම අදවන විට අභාග්‍ය දැක්ම බවට පත් වෙලා තිබෙනවා. වශයෙන්ම මේ රජයට හදවතක් නැහැ. බහුගිය දිනවල නාට්‍යයක් පෙන්වුවා ඒ තමයි හදවත හොරු වරන්. ජනතාව විඳින දුක වේදනාව දිහා බලනකොට ආණ්ඩුවට හදවතක් නැතේ කියලා බොහොම පැහැදිලි. ඒ නිගමනයට එන්නට අපිට දොස්තරලා අවශ්‍ය වන්නේ නැහැ. තරඟයට ගැසට් ගැහුවා. නමුත් අර හරියට කාලගුණ අනාවැකි වගේ වහිනවයි කියනකොට පායනවා පායනවයි කියනකොට වහිනවා. බඩුමිල බස්සන්න ගැසට් ගන්නකොට මුළු රටම දැනගත්ත අනිවාර්යෙන්ම බඩුමිල ඉහළ යන බව. අපි හැමෝම දන්නවා කොරෝනාව කියන්නේ මාරාන්තික දෙයක්. එක තබා ගන්නට ඕන මිනිසුන්ගේ බඩගින්නත් මාරාන්තික. මේ මිනිසුන්ගේ බඩගින්න බඩගින්දර දැනෙන්නේ නැති ආණ්ඩුවක් කියන එක අද රටේම ජනතාව පිළිගන්නවා. කිසිම වෙලාවක මේ සභාව තුල අයවැය ඉදිරිපත් නොකරපු වෙලාවක් නැහැ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න. දැනට මෙරටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පු වලට උකස් තියලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 643ක්. Non paid credit card value 15.8 billion rupees. ඔබතුමන්ලා කියනවා රට හොඳටම දුවනවා කියලා. මම මහ බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. වැඩි වෙලා තියෙන්නේ බිලියන 27යි. මෙතුමා කොහෙන් මේ බිලියන 643ක් හොයාගත්තද මම දන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසයේ අග වෙනකොට බිලියන 131යි. සැප්තැම්බර් මාසයේ 30 වෙනකොට බිලියන 126යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම 2020 විසර්ජන පනත සලකන බලන විට අද අපිට මුහුණ පාර සිදුවේ ඇති අභියෝග සියල්ලම කොවිඩ් නිසා පමණක් නොව වෙනත් හේතු නිසා සිදුවලා තියෙන බවත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. හැම එකක්ම අපිට කොවිඩ් නිසා කියලා කියන්නට බෑ. පසුගිය අවුරුදු 5 තුලදී ඒ පාලනය කාලයේ තුලදී සිදුවලා තිබෙන යම් අකටයුතු සහ වැරදි තීරණ නිසා අපිට මේ ප්‍රශ්නය මතුවලා තියෙන බව මතක් කරන්නට අවශ්‍යයි. මේ 2020 ඇතුලේ ලංකාවේ එකම අවුරුද්ද නෙමෙයි අයවැයක් නොගෙනා. මන්ත්‍රීතුමෙක් මේ ගැන කිව්වා විරුද්ධ පක්ෂයේ මේක ඉතිහාසගත වෙනවා කියලා කිසිම අයවැයක් නොගෙනපු අවුරුද්දක් කියලා. එහෙම වාර දෙකක් මීට කලින් ලංකාවේ තිබිලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නයට අලුත් එන්නතක් ගැන කතා කරමු. දැන් චීනයේ එන්නතක් හදලා තිබ්බා. ඒක බ්‍රසීලයේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා එන්නත දුන්නා. මිනිස්සු වැරෙන්න පටන් ගත්තා. එන්නතක් හැදුවයි පස්සේ ඒක සෑහෙන කාලයක් පරීක්ෂණයට බාධා කරන්න ඕනේ. කොවිඩ් ආපු හැම රටක්ම අප්‍රේල් මැයි වෙනකොට නීති ටික හැදුවා. අපි මාස 9ක් ගියා නීති හදන්න. මේ රටේ ආර්ථික සංකෝචන වෙලා තිබුණේ. අපි ගිහලා බලපුවාම ලීසින් කම්පැනි වල කාර් ගොඩ ගහලා තිබුණා දමුන්නාසලා අපි ඔක්කොටම මතක ඇති. මිනිස්සු සල්ලි දැම්මේ නැහැ බිස්නස් වලට. මේ කොවිඩ් එකත් එක්ක අපිට විශාල අර්බුදයක් මේ ඇතිලා තියෙන. මේක කාටවත් ආණ්ඩුව එකපාර පාලනය කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා මේකේ අර්බුදය ඇතුළේම ප්‍රශ්න තියෙනවා. අපිත් දන්නවා කාරණා ගන්නවා කාණ්ඩු ඇතුළේ සමහර ගත්ත තීන්දුව තියෙනවල ප්‍රශ්න තියෙන්න පුළුවන්. රටක වියදම් සඳහා මුදල් වෙන් කරන්න ඕනි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මුදල් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම. නමුත් ඔබතුමන්ලා විවස්ථාවට පයින් ගහලා ඒකාධිපති අදමුළුන නීතිය ක්‍රියාත්මක කරලා මේ කරන වැඩේ සම්පූර්ණ වැරදි. සීනි වලට ගැසට් එකක් ගැහුවා. කොහෙද සීනි රුපියල් 85ට තියෙන්නේ? මේ රටට තෙල් ගෙන්නන
ජාත්‍යන්තර ආයතනයකට මෙට්‍රික් ටන් 50000ක් සීනි ගෙන්නන්න අවසරය දීලා තියෙනවා. මෙතෙක්කල් සීනි ගෙන්නපු අයට කියනවා අලුතෙන් ලයිසන්ස් ගන්න කියලා. COVID-19 ලෝක වසංගතය මේ තීන තත්ත්වය තුල තමයි මේ අයවැය ගේන්න සිදුලා තියෙන නිසා මේක සාම්ප්‍රදායිකව මීට පෙර වර්ෂවලදී ගෙනාපු අයවැයට වඩා සම්පූර්ණ වෙනස් වූ වාතාවරණයක් තුලයි මේ අයවැය ගේන්න වෙලා තියෙන්නේ. 153 අනුග්‍රහස්ථා කොහොමත්ම නැහැ. ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරවීම පස්සේ නැවත කැඳවන දිනේ සිට මාස 3ක් ඉදිරියට තමයි අනුමත කරගන්න පුළුවන්. මම හිතා කනගාටු වෙනවා වියත්මග කියලා විශාල ප්‍රමාණයක් ඉඳද්දී පාලකයන්ගේ ගුණ වර්ණනා කරමින් මේ ව්‍යවස්ථා විරෝධී වැඩවලට සහයෝගය දැක්වීම පිළිබඳව. මේ අයවැය කතාවේ කෝටි 283000ක් ණය ගන්න කතාවක් තියෙනවා. එතකොට අතුරු සම්බත ගුණින් තුනෙන් කෝටි 277000ක් ණය ගන්නවා කියලා තියෙනවා. මේ විසර්ජන පනතේ තියෙනවා ඉදිරිපත් කරපු කෝටි 265000ක් ණය ගන්නවා කියලා. කෝකද එතකොට ඇත්ත? ආර්ථිකය ගැන තව රටක කාට හරි උගන්වන්න පුළුවන් නම් ඒ උගන්වන්න හැකියාව තියෙන මහා මොලකරුව තමයි මේ කතා කරේ. ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරා නම් මේ කතා කරපු ආර්ථික ඔස්තාර්ලට ওই පැත්තේ ඉන්න හම්බෙන්නේ නැහැ. මේ පැත්තේ තමයි ඉන්න ඕනේ. ආර්ථිකය හරියට ඔස්තාර්ලගේ කරපු වැඩින්දට ජනතාව මේගොල්ලන්ගේ මේ පැත්තෙන් දිව්වා. අයවැලේකණයක් නැතුව මහා බැංකුව මංකොල්ල කාපු ඉතිහාසයක් තියෙනවා. විවිධ කර්මාන්ත 18000ක කරපු සමීක්ෂණයට අනුව සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රේ පතල්හා කැණීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 72යි. ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 73යි. සෞභාග්‍ය මග වෙළඳාම වැටලා තියෙන 52කින් චම්පික රණවක ඇමතුමා ඇවිල්ලා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රේ ගැන කතා කරා. 106.8ක් 101.8කට කඩාවැටිච්ච අවස්ථාවක අපිට රටේ මොන ශේෂ්ත්‍රයේ ඉදිරියට ගියේ කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි මහා නාය කන්දක් එක්ක රට බාරගත්තට මම අහනවා එක තැනකවත් ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා මුදල්මැතිතුමා හිටියද වේවා එක තැනකවත් තමුන්නාන්සේලා ගත්ත ණය ගෙවන්න බෑ කියන කාරණාව කොහේ හරි තැනක කියලා තියෙනවද? බටික් වලින් ජාතික කොඩියක් නිර්මාණය කරලා කඩුව මැද්දෙන් අල්ලගෙන ඉන්න සිංහයාගේ කොඩිය මේ අවුරුද්ද තුල හදපු හැටි. එතකොට අපේ මැටිඇමතුමා පවිත්‍ර නෝනාට ගඟට දාන්න කලගෙඩි හදපු හැටි අවුරුද්ද තුල මේවා තමයි අපිට දාන්න ඕනේ. එතකොට ජයසොමන මහත්තයා සුදර්ශනී පැණිය හදපු හැටි ජනාධිපතිතුමා ආර මේකට ගිහිල්ලා ලොකු ගෙම්බර් දාපු හැටි ඒ විතරක් නෙමෙයි සීතනෝණගේ ටෝච් එක සහ කුඩේ කියන කැටි චිත්‍රපටිය දැන් මේ අවුරුද්ද අතුරත හදන්න තියෙන කැටි චිත්‍රපටි ටික මම මේ කියන්නේ කොරෝනා වසංගතයේ දෙවනි රැල්ල පාලනය කරපු ආකාරය ගැන කියන්නේ නැහැ. එතුමාට අමතකයි එතුමාලාගේම පක්ෂයේ ඉන්න නායකයෙක් මේ පාර්ලිමේන්තුවකට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ හැම පුටුවකම ඌරුතල් ගෑවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිකිරීම් ශාස්ත්‍රීය ප්‍රමුඛයින්ට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඉදිකිරීම් ශාස්ත්‍රීය නිරත ආයතන 10ක නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අපෙන් ගොඩක් ඉල්ලුම ආවා තරුණ එක්සෙකටිව්ස්ලාට ඔන්ත්‍රප්‍රනුවන්ස්ලා එහෙම ඉන්නවනේ ගොඩක් මේ වගේ මිඩල් ඉන්කම් ගන්න. ඒකට අපි හැදුවා ණය යෝජනා ක්‍රමයක් බැංකුත් එක්ක. ඒක අනුව මාසිකව යම් කපල්ලෙකට හරි යම් එක්සෙකටිව් කෙනෙකුට ගෙවන්න පුළුවන් affordable ක්‍රමවේදයකට. ඒකට ඉඩමටවත් අපි අය කරන්නේ නැහැ. ඉඩම වාසියත් එයාට දීලා construction field එක තාමත් වැදගත් නේ. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ GDP එකෙන් 10%ක් විතර construction field එකෙන් add වුණා. ඒකත් එක්කම අනිත් ඒවා යකඩ හදන අය, ඇලුමිනියම් කරන අය මේ ඔක්කොම එකව වෙනවනේ. හැබැයි මේක අපිට ඉක්මන් වෙන අවුරුදු 4 ඇතුළත 15000ක්වත් ඉක්මනට දෙන්න ඕන. මේකම දැන් low income ඒවත් අපි කරනවනේ. දැන් මේවා ඉක්මනට හැදෙනවා නම් ඒ වගේ තව upper level එකටත් අපිට හදත හැකි. පටන් අරගෙන කාලේ නාස්ති කරන්න බෑ. මේවට ඕන අලුත් ටෙක්නොලොජි තියෙනවා නම් ඒවා ගේන්න. මොකද එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ තව තව add කරන්න. ලංකාව පුරාම හැම පළාතකම නිවාස අවශ්‍යයි. නිවාස ඉදි කරන්න ඒ හැම සෙක්ටර් එකකටම. හැබැයි ඉතින් අපි හුඟක් කාලයක් ගන්නව නම් ඒ අර ටාගට් එකට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට සහ බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීමට රජය පසුබටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී චන්දෙට ඉස්සර දිගින් දිගටම ඇවිල්ලා කිව්වා බැඳුම් කර හොරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා කිව්වා. දැන් අලුත් ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දක් වෙන්න යනවා ලබන සති. නමුත් කෝ තාම නෑනේ. දැන් අර බැඳුම් කර හොරු වහනවා වගේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තනොත් වහනවා කියලා අපිට සැකයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට ඕනේ. අර මාකන්දුරේ මදුෂ්
ඝාතනය කළා. දැන් මාකන්දරේ මජ්ජුෂ් 2019 මැයි මාසෙත්මයි මේ රට ගෙනාවේ. මදුෂ් කියන පුද්ගලයා ජාවාරම් කාර්යයේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධයි එක එක දේවල් කරලා තියෙනවා. අපි ඒව එකක්වත් අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි හැමතිස්සෙම අපි කියනවා දඩුවම් කරන්න ඕනේ අධිකරණය හරහායි. නමුත් අපිට දැන් සැකයක් ඇති වෙනවා. 2019 මැයි මාසයේ ඉඳලා ඒ පුද්ගලයා අත්අඩංගුවේ ඉඳලා තියෙනවා නම් ඉතින් එච්චර වැදගත් සාක්ෂිකාරයක් නම් මොකද මේ එකපාරින්ම ඔහුගේ ජීවිතය අහිමි වුණේ. ඉබේටම සැකයක් ඇති වෙනවනේ. මෙතුමා දුන්න සාක්ෂි වලින් මේ රටේ දේශපාලඥයන් හා උසස් නිලධාරීන් දේශපාලඥයන් ගේ නම් සමහරට හෙලි කරන්නට ඇති. ඉතින් මෙතුමාගේ ජීවිතය අහිමි කළපුවාම ඒ සාක්ෂි ඔක්කොම නැතුව යනවා. ඒව ගැන හොයලා බලන්න බෑ. හැම තිස්සෙම අපි හොයාගෙන යන්න ඕනේ ඇත්තටම කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ ඒ අයට තමයි දඬුවම් කරන්නට ඕනේ. ඔබතුමිය හිටපු අධිකරණ ඇමතුමිය පෙර ප්‍රශ්නේ තමයි එන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම ගැන කතා කරද්දී එතනදි කියලා තියෙන්නේ අධිකරණ පද්ධතිය වැඩි වෙනවා නම් ඒ හා සමානව වැඩි වේවි කියලා පෙන්වා දී තිබෙනවා කියලා තමයි කියන්නේ. දැන් එහෙම පෙන්වා දෙන්න පුළුවන්ද? මේ වෙලාවේදී මේ වගේ කතා බහක් විපක්ෂ නියෝජනය කරන අය අතර වාරණම් එහෙම එකක් ඇති උනේ නැහැ. විශේෂයෙන්ම සමගි ජන බල වේගයේ අපි එහෙම ඉල්ලීමක් කරලත් නැහැ. මෙහෙම ඒ කාලේ වුණා කියන තැනක කවුරු හරි කරපු දෙයක් තමයි මේ ලොකු අර සාමාන්‍ය විදියට තරහ වෙන්න එපා කිව්වට මඩ ෆැක්ටරි නැතිනේ මාධ්‍ය ආයතන නෙමෙයිනේ මඩ ෆැක්ටරි වට කියන්නේ. දැන් මඩ ගහපු අයට මඩ ෆැක්ටරි හදපු අයට දැන් මඩ වැදෙනකොට සීලාචාර මාධ්‍යයක් ගොඩනගන්න ඕනේ කියලා දැන් කතා කරනවා. දැන් ওই සීලාචාර මාධ්‍ය ගොඩනගන්න යනකොට අර බොරු දේවල් මවල කැලණිගඟෙන් නයින එක උලුප්ප උලුප්ප පෙන්නලා ඒ වෙලාවේදී ওই සීලාචාර මාධ්‍ය ওই කතා කරන එක්කෙනාට දැනෙන්න තිබුණේ. ඔන්න ඔය මඩ ෆැක්ටරි වල වැඩ තමයි ඔය තියෙන්නේ. කොරෝනා දෙවන තුන්වැනි රැලි හරහා යම්කිසි ව්‍යාප්තියක් රට තුල පැවතියද තවමත් අනිකුත් රටවලට වඩා කොරෝනා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දැන් මේ කොරෝනා වසංගතය මේක පක්ෂයේ සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල බයිට් එක බවට පත්. මේ අය ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවට පහර දෙන්න මේ කරන විවේචන හැම එකින්ම පහර වදින්නේ මේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා හිත පරිත්‍යාගයෙන් කැපවලා ඉන්න සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කියන එක අමතක කරන්න එපා. හමුදාව හා පොලිසිය යොදාගෙන කරන කාර්ය ඒ සියලුම දේවල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත කරන බවත් මේ වෙනකොටත් අපේ මේ දෙවැනි තුන්වැනි රැලි හරහා යම්කිසි ව්‍යාප්තියක් රට තුළ තිබුණා. අදත් ලෝකයේ අනිත් සියලුම රටවලට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව මේ කොරෝනා විවසනයේ මර්ධනයේදී ඉදිරියෙන්ම ඉන්න බව මේ රටේ ජනතාව අමේ විපක්ෂයේ සහෝදර පක්ෂ අමතක කරන්න හොඳ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවරගෙන තිබෙනවා. වසර 30ක යුද්ධයේ නිමා කරමින් වෘත්තීය යුද හමුදාවක් වශයෙන් අවතීර්ණ වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතා වැදගත් සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කිරීමට අද දින සමත් වුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුව යුද හමුදාපතිතුමන් විසින් අද දින ආරම්භ කිරීමයි. වත්මන් යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව නවීන ඩ්‍රෝන යානාවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වනවා. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ කාලතුවක්කු රෙජිමේන්තුවේ සේනාධිපතියක මේජර් ජෙනරාල් සම්පත් කොටුවේකුඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා යුද හමුදාවට අද ඓතිහාසික දිනයක් වනු ලබනවා. ඊට හේතුවන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට
අත්‍යවශ්‍ය වූ අංගයක් හැටියට මෙතෙක් අඩුපාඩුවක් තිබුණු ඩ්‍රෝන රෙජිමේන්තුවක් ශ්‍රී ලංකාව තුළ අද දිනේදී ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි රටත් රටේ ජනතාවත් ආරක්ෂා කිරීම යුද හමුදා සතු කාර්යයක් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාවේ භූමියේ කළ යුතු ක්‍රියාකාරකම් වෙනුවෙන් ගුවනේ සිට අප වෙත ලබා දිය යුතු සියලුම සහයන් ලබා දෙමින් සිටියා අපි ලබා දීමට ඉදිරියේදීත් කටයුතු කළ යුතුව තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවයේ සෞභල ගැන්වීම සඳහා ඩයලොග් ආසියාටා PLC සමාගම ලබා දෙන දායකත්වයේ තවත් අධීරක් ලෙසයි මෙම සත්කාරය ක්‍රියාත්මක වුණේ. ඩයලොග් ආසියාටා සමාගම මේ රටේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන මානුෂීය හදවතක් තිබෙන සමාගම. ලංකාවේ අසාධිතයින් COVID-19 රෝගෙන් හමුවීමට පටන් ගත්තට පස්සේ අපි ඉල්ලීමක් කරා ඩයලොග් ආසියාටා සමාගමට අපට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්න උපකාර කරන්න කියලා. ඒ අනුව ලක්ෂ 2000ක මුදලක් ඩයලොග් ආසියාටා සමාගම වෙන් කළා. ඩයලොග් ආසියාටා සමාගම අපේ ගුවන්තොටුපළේ PCR පරීක්ෂණාගාරයක් ඉදි කළා. මීගමෝ රෝහලට මෙවැනිම දැඩි සත්කාර ඒකකයක් ලබා දුන්නා. අද හෝමාගම රෝහලට ඇඳන් 10කින් යුතු දැඩි සත්කාර ඒකකයක් ලබා දීම අපි කාගේ ගෞරවයට මේ රටේ ජනතාවගේ ප්‍රශංසාවට පත් විය යුතු කාරණයක්. අපි ස්තුතිවන්ත ඩයලොග් සමාගම මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරන ලද කැපකිරීම සහ දායකත්වයේ සම්බන්ධයෙන්. ඉතා විශාල ජනතාවකට සේවයේ සලසන හෝමාගම රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ පටන් පැවතුණු අඩුපාඩුවක් තමයි දැඩි සත්කාර ඒකකයන් නොමැති වීම. නවීන පහසුකම් හා උපකරණ සහිතව හෝමාගම රෝහලට මෙවැනි දැඩි සත්කාර ඒකකයක් ලබා දීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගමට අපේ රජයේ ගෞරවයේ ස්තුතිය පළ කරන්නට කැමැතියි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. රත්මල් ගහවැව වේවල් කෙටිය ප්‍රදේශයේ ගම්බදින වනාලීන් පළවා හැරීමේ මෙහෙයුමක නිරතව සිටි අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරින් පිරිසක් ගමන් කළ කැබ් රථයට වනාලියෙක් විසින් පහර දී තිබෙනවා. මෙම පහර දීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර කැබ් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුහුදුපට දුම්රිය මාර්ගයේ වතුගෙදර තොටවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට ගාල්ල දක්වා දහවනේ වූ රුහුණු කුමාරී දුම්රියේ ත්‍රිරථ රථයක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරථ රථයේ රියදුරු ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ඩබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කල්පිටිය බත්තලංගොණ්ඩුව දූපතේ වෙරළට බරපතල තුවාල සහිතව ගොඩගසා සිටි කැස්බෑවෙක් දීවරින් විසින් බේරාගෙන තිබෙනවා. අනතුරුව එම කැස්බෑවා කන්දකුලිය වනජීවී ඒකකයට බහර දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.